ඇත්තම ගත්තොත් මේක ඉතාමත් සංවිධි ප්‍රශ්නයක්. සාමාන්‍ය ලංකාවේ ඇතුලේ ජීවත් වෙන පුරවැසියන් තුළ මානසිකත්වයක් හැදින්න පුළුවන්. රට තුළ යම් පාලිත තත්ත්වයක් ඇති කොට තිබෙන නිසා විදේශගත ශ්‍රී ලාංකිකයන් පැමිණීම රට තුළ මේ ඇති වී තිබෙන පාලිත තත්ත්වයේ යම් ප්‍රමාණයකට අර්බුදයට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා ජනතාවගේ මනෝභාවයක් එන්න පුළුවන් ගේන්න නැත්තම් හොඳයි කියලා. ඔක වෙන්න පුළුවන්. ආණ්ඩුවක වගකීම තිබෙන්නේ ඒ රට තුළ ජීවත් වෙන පුරවැසියන්ට පමණක් නොවේ. තමන්ගේ රටේ පුරවැසියෙක් කවර තැනක ජීවත් වෙනවාද ඒ හැම පුරවැසියෙක් පිළිබඳ වගකීමක් බැඳීමක් ආණ්ඩුවට තියෙනවා. දැන් අපි ගත්තොත් විශේෂයෙන්ම මේ අසරණභාවයට පත් වී තිබෙන මැද පෙරදිග කලාපයේ ජීවත් වෙන පුරවැසියන් විශාල ප්‍රමාණයක්. රැකියාවට ගිහිපොයි. ඒ අයගේ ප්‍රධාන වශයෙන් කුවේට් රාජ්‍ය ගත්තොත් පාස්පෝර්ට් එක නැති අය ගොඩක් ඉන්නවා. සමහර අය තියෙනවා පාස්පෝර්ට් එක නැහැ. පාස්පෝර්ට් එක තියෙනවා වීසා නැහැ. අවසර කාලේ ඉක්මවා ගොස් තිබෙනවා. එනිසා ඔවුන් විශාල පාසල් ගොඩනැගිලිවල ගාල් කරලා තිබෙනවා. ඔවුන්ටම රෝගය පැතිරීමේ අනතුරක් තිබෙනවා. පැතිරිලා තිබෙනවා. මිය ගොස් තිබෙනවා. එතකොට මේ පුරවැසියන්ගෙන් අපි අපේ මාතෘභූමියට ගෙන යන්න කියලා ඉල්ලීම අතිශය මානුසික වගේම යුක්තිසහගතයි. මේ කිසිවෙක් ගියේ මේකේ බහුතර ප්‍රමාණයක් විදේශගතුනේ විශාල මාලිගා හදා ගැනීම බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඒ රටවල වල පදිංචි වීම අරමුණින් නෙවෙයි. මේ විදේශගත වූවන්ට තිබුණ ප්‍රධාන මූලික අරමුණු තුනයි තියෙන්නේ. 1. නිවස සකස් කර ගැනීම. 2. දරුවන්ට අධ්‍යාපනය ලබා දීම. 3. ආවම වශයෙන් කුඩා වාහනයක් කර මිලදී ගැනීම. මිනිසාගේ අවශ්‍යතාවයන්ගේ ප්‍රාථමික අවශ්‍යතා කීපයක් වෙනින් තමයි විදේශගත වුනේ. එමෙතන විශාල මන්දිර හදාගන්න විශාල වතු පිටි මිලදී ගන්න කීපය නෙවෙයි. ඔවුන්ට නිසි ආදායම් මාර්ගයක් නොමැතිකම නිසා, දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න තමන්ට වත්කමක් නැති නිසා, නොතෙමින්න ගෙයක් දොරක් හදාගන්න තමන්ට වත්කමක් නැති නිසා, තමන්ට ගමන් පාසු සඳහා බයිසිකලයක්, ත්‍රිවිල් රථයක්, කුඩා වෑන් රථයක් මිලදී ගැනීමට වත්කමක් නැති නිසා, එනිසා ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා තමයි තමන්ගේ දරුවා දාලා අම්මා, තමන්ගේ ස්වාමියා දාලා බිරිඳ, තමන්ගේ බිරිඳ සහ දරුවන් දාලා ස්වාමියා විදේශගත වී තිබෙනවා. අවුරුදු 4-5 දරුවෝ දැකෙන්නේ නැති අම්මලා, අවුරුදු 4-5 බිරිඳ දකින්නේ නැති ස්වාමිවරු, මොකක් වෙනුවෙන්ද? තමන්ගේ ජීවිතේ මූලික අර මූලික ප්‍රාථමික අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවෙන් තමයි මේ විදේශගත වුනේ. මොනතරම් ආණ්ඩුවකට අකාරුණික විය හැකිද? මලකඳවත් ඒක තමන්ගේ දරුවන්ට බලාගන්න බැරි නම්, මලකඳවත් තමන්ගේ බිරිඳට බලාගන්න බැරි නම්, ඒ අමානුෂිකයි. එනිසා ආණ්ඩුව සැබෑ ජනතාවගේ ආණ්ඩුවක් නම් ආණ්ඩුව මේ විදේශගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. මා දැක්ක එක මන්ත්‍රීවරයෙක් කියනවා, ගෙනලා තියන්න තැන්නේ. ඒගොල්ලන්ට කියනවා මේ අය ගෙනලා තියන්න කියන්නේ ඒගොල්ලන්ගේ ගෙවල් ලස්සෙ නෙවෙයි. ඒක මත තියාගන්න. ඒ වගේම තව තමන්ගේ දේශපාලන සහ තමන්ගේ අයථාගනුදෙනු වල කණ්ඩායමට එන්න විවෘත කරනවා. ඒක රට සීසෙල්ස් රටෙන් ගෙනාවා. තව කණ්ඩායමක් ගේන්න දැන් අවස්ථා ලබා දීලා තියෙනවා. ඇයි? ඒගොල්ලන්ට ධනය සහ බලය තියෙනවා. අරගොලු ගමේ ජීවත් වුණු අහිංසක මිනිස්සු. අද අඬ ඒ රටවල ජීවත් වෙනවා. මෙහි දෙමව්පියෝ තමන්ගේ දරුවට මොකද උනේ කියලා හූල්ලමින් ඉන්නවා. තමන්ගේ බිරිඳ ජීවත් වෙයිද නැද්ද කියලා ස්වාමියා කනගාටු වෙමින් ඉන්නවා. දරුවා තමන්ගේ තාත්තගේ මූණ බලා ගන්න බැරි වේද, පුළුවන් වේවිද කියලා හූල්ලමින් ඉන්නවා. එහෙම තත්ත්වයක් ඇති වී තිබෙනවා. සේ පුරවැසියන් ලංකාවේ කොරෝනා වසංගත තත්ත්වය පාලිත තත්ත්වෙ බිඳීමට ඉඩකඩ නොදීන වැඩපිළිවෙළ කරගෙන යනවා. අපි දේශපාලන පක්ෂයකට කතා කරලා තීන්දුවකට තාවා. දැනට වාර්තා වෙලා තිබෙනවා 40,000කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට එන්න ඉල්ලුම් කරලා තිබෙනවා. හරි, ආණ්ඩු 20,000 බාර ගන්න, අපි 20,000 බාර ගන්න. සෞඛ්‍ය අංශවල මාර්ග උපදේශයන් මත දිස්ත්‍රික්කයට 1000යි. අපිට පක්ෂයකට බලා ගන්න පුළුවන්. ආහාර පාන ලබා දෙමින් ඔවුන්ට අවශ්‍ය නිරෝධායන සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන නිරෝධායන මඟ පෙන්වීමට යටතේ අපි බලා ගන්න. 20,000 ආණ්ඩු බලා ගන්න, 20,000 අපි බලා ගන්න ගෙනද්දී අපේ රටේ කිසිදු පුරවැසියෙක් කොතනකවත් මිය ආ යුතු නැහැ. මව්බිය දිහා බලාගෙන තමන්ගේ දරුවන්ගේ මුහුණ බලන්න බැරුව, තමන්ගේ දරුවන්ට තමන්ගේ මලකඳ බලන්න බැරුව විදේශෙ මිය ගත යුතුනේ. ඉස්සල මේ ඇමතිවරු ජනාධිපතිවරු තමන්ගේ බිරිඳට එහෙම වුණා නම් කියලා කල්පනා කරලා බලන්න. තමන්ගේ දරුවට එහෙම වුණා නම් කියලා කල්පනා කරලා බලන්න. මේ වෙලා තිබෙන්නේ ඈත ගම්මුල අහිංසක අම්මා තාත්තගේ දරුවන්ට, ස්වාමියාට, බිරිඳට. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ගෙන්වීම සඳහා නිසි වැඩපිළිවෙළක් හදන්න දේශපාලන ව්‍යාපාරයකට අපි අපේ පංගුව උපරිමින් ඒ සඳහා ලබා දෙන්න සූදානම්.